ඒක නිසා ඒක ඉතාම බරපතල කාරණයක් අපි අප විසින් කිසිසේත්ම අතපසු කර අබද කර යා නොහැකි කාරණයක් එවන් තත්ත්වයක් තුළ එය දෙරීව අපේ වැත්තේ අපි දේශපාලන කණ්ඩායමක් වශයෙන් දේශපාලන සංවිධානයක් වශයෙන් හැකේ හැම වට්ටමකින්ම ජනතාව සංවිධානය කර ගැනීමට විශේෂම පීඩිත ජනතාව සංවිධානය කරමින් සහ පීඩිත ජාතිගේ විමුක්තිය වෙනුවෙන් සිරුම ජන කොටස් සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සිරුමේ ජන තීරු එකතු කරන එක්සත් කරන එවන් බලවේගයක් ගොඩනැගීමට තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මේ මම මේ ප්‍රධාන කාරණා මෙතන අවසන් කරනවා. අර ස්වස්තික සෞදලි කියුවා ඒක කාර්යය ගැන මම සඳහන් කරන්න කැමති අවසාන වශයෙන් ඒක අපි මේ අපි අපේ යෝජනාව සවුත් ඒෂියන් කොන්ෆිගරේෂන් එක. මොකද අපි යෝජනා කරන්නේ මේ ඉන්දිය ධනපති පන්තියව කිසිම ධනපති පන්තියක් එක්ක සම්බන්ධ කොන්ෆිගරේෂන් එකක් නෑ. අපි මේ සිරුම කලාප වල පීඩිත පන්තිය කම්කරු පන්තිය එකතු වෙලා එකතු වෙලා ගොඩනගන මේ සිරුව මේ මේ පීඩිත ජාතීන්ගේ කොන්ෆිගරේෂන් එක. ඒතකොට ඇත්තටම මේකට මේ එහෙම නා සිරු ඒ හැම රටකම කම්කරු පන්තියේ බලවේග ඉස්මතු වෙන්න ඕන. මොකද ඒකත් කම්කරු පන්තියට ඒ මොන රටේ වුණා තියෙන එකම ආකාරයේ සූරා කැමරේ තමයි කම්කරු පන්තිය ලක් වෙන්නේ. ධනපති පන්තිය සූරා කැමරේ. ඉන්දියා ධනපති පන්තිය වෙන්න පුළුවන් පාකිස්තාන ධනපති පන්තිය මේ ලංකාව ධනපති පන්තිය. ඒ ධනපති පන්තිය සූරා කැමරේ රේවිව මේ රටවල කම්කරුවන්ගේ පීඩිතයන්ගේ එකමුතුකම්. එතකොට දැන් ඒකට ඇතර මේ මේ පදම් වැඩන මූලික ක්‍රියාකාරකම් ගැන අපිට කතා කරන්න පුළුවන් මෙතනදී ඒක විස්තර කරන්න වෙලාවක් නැහැ. සෞදි බෝධිය කහලයිදී දැන් 1947 ඉදී මේ කතාවට මේ ලංකාවේ ගොඩනැගිලා ඉන්න සිරුම් වර්ධනලා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මාක්ස්වාදී සමග එකතු වෙලා ඉන්දියා බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය ගොඩනැගීමට ගත්ත පියවර. එතකොට ඒක හැදුවේ ඊපස්සේ ඒක ලංකාව ශාඛාව මේ එන්නේ. නැතුව මේ මේ වෙනම පක්ෂ නෙවෙයි. ඔය ඉන්දියා පක්ෂය තමයි එකතරා විදිහට වැදගත්ම පක්ෂය. එතකොට දැන් මේ වගේ දකුණු ආසියානු කලාපයේ කම්කරුවන් පීඩිතයන් එකතු කරන දිශාවකට තව මුල් පියවරක් ඒක. ඒවා අසාර්ථක වුණා. ඒතරම් නායකයන්ගේම පාවාදීන් නිසා බොහෝ දුරට එසේ වෙත අපි යෝජනා කරන්නේ මේ කලාපයේ රටවල කම්කරුවන් පීඩිතයන් මේ පීඩිත බොවි අතුල සිරුම් යන කොටස් එකතු කරගත්ත පීඩිතයන්ගේ කම්කරුවන්ගේ බලවේගය එක්සත් බලවේගය සහ එවන් බලවේග එකතු වෙලා ගොඩනගන කොන්ෆිගරේෂන් එක. ඒ හරහා මිස මේ රටවල දෙමළ ජනතාවට සිංහල ජනතාවට ඒ අනිකුත් රටවල ජනතාවන්ට මේ ධනපති පන්තියේ සූරා ගැම තුළ කිසිදු ආකාරයක විමුක්තියක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මේ 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 ඊළා මාර්ගයේ මාසවල ඇසින් කෘතියෙන් අපි මේ කාරණා තමයි අහවුරු උත්සාහ කරන්නේ. ඒ යාපනයේ ඊළා කෘතිය අපි පළගලේ එක මේ මේ තියෙන පීඩණය මේ දෙවන දක්වා ජනතා මුහුදුළු පීඩණය සංකේතවත් කරන ප්‍රධාන කාර්යකරණ සඳහා ඒවන් අධ්‍යයන තුළ අපිට මේ කෘති දෙකෙන් අපි උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව දැන් කරා විදිහට දැන් මතුපිට තලයේ නැති නැහැ කියලා පෙන්වන උනාට මේ සමාජයේ බලපාන මේ තීරණාත්මක ජාති ප්‍රශ්න පිළිබඳව නැවතවරක් හිතන්න ජන සමාජය ඇස්කරවන්න සහ ඒ වගේම දැන් මේ ප්‍රශ්නයක් මේ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි අලුත් ආගල්පෙකින් කොහොමද බලන්නේ සහ මේ නිකම්ම පැලස්තර වලින් එහා ගිය ඇත්ත විසඳුමක් කොහොමද ලබා දෙන්නේ කියන වගේ කාරණා ගැන අපේ ජන සමාජය තුළ සංවාදයක් ඇති කරන්න අපේ උත්තරේම අපේ අදහස් පිළිගන්නවා කියන නෙමෙයි ඒ අපේ මතවාදය ඒ මතවාදය මුල් කරගෙන මේ ජන සමාජය තුළ අපිට පුළුවන් නැවත වරක් මේ ප්‍රශ්නේ පිළිබඳව අලුත් පැතිකින් සාකච්ඡාව කරමු. ඒ උත්සාහය තමයි අපි අද දැරුවේ. මම හිතනවා අපේ උත්සාහයේ යම් මට්ටමකට මේ රෝයකේ සහභාගීත්වය යම් ප්‍රතිචාරයක් ලබා දෙන්න තියෙනවා. අපි ඒ තුලේ මේ මේ සංවාදයේ මෙතන නවත්තන්න නැතුව මේක ඉස්සරහට ගෙනියමු කියන කාර්යය තමයි මම අවසාන වශයෙන් අවධාරණය කරන්නේ. බොහොම ස්තුතියි.